කමක් නැහැ. අර මහත්යත් එක්ක කතා කරන විදිහට මාත් එක්ක කතා කරන්න එපා. චරිතෙට ආදරේ වුණා කියලා ඒ චරිතෙම ඉන්න ඕනේ නෑනේ. චතු රාජපක්ෂ දමිත්‍රි සුභසිංහ දුෂේණී මියුරංගි ශලනි තාරකා සෙනාලි ෆොන්සේකා මට 6 දිනක්ම ඉන්නවානේ 6 දිනක් ඉන්නවා 5 දිනක් අපි බලාපොරොත්තුනේ 6 දිනක් ඉන්නවා යවුනේ හදවත් වලට නැවත නැවතත් ආදරණීය ලෙස ආමන්ත්‍රණය කරන්නට අවස්ථාව ලැබිලා තින්නේ කාටද මෙතනිනුත් අපි බලමුද ඉහලින්ම ඉන්න දෙදෙනා දෙදෙනා කවුද කියලා බලමු හයෙන් දෙකක් මේ පැත්තෙන් දුෂේණී මියුරංගි අර පැත්තේ ශලනි තාරකා ආ උස්මාරගෙන හොඳට ලස්සන්ට මේක කියන්න කියවන්න පටල ගන්න නැතුව යවුනේ හදවත් වලට නැවත නැවතත් ආදරණීය ලෙස ආමන්ත්‍රණය කරමින් පුංචි තිරේ කුමරිය ලෙස වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය නිලිය සඳහා වූ රයිගම් ටෙලි සම්මානෙන් අභිෂේක ලබන්නේ දුෂේණි මියුරංගි මෙම සම්මානය සමගත් රුපියල් 50,000ක රයිගම් ටෙලිස් මුදල් තිලින සහ අලියන්ස් රක්ෂණ තිලිනයද පිරිනැමෙනවා ඇති රයිගම් ටෙලිස් 2022 වසරේ ජනතාව වැඩියෙන් මාදරය කරන රංගන ශිල්පිනිය දුෂේණි මියුරංගි අපේ සුබ පැතුම් දුෂේණි දැන් සාරංග මේ ඔටුන්නක් පළඳිනවා කියන එකත් ලේසි පහසු වැඩක් නෙවෙයි කියලා තේරුම් ගන්න ඕනේ. ඔව් ඒක පළඳවන්න ඕනේනේ. අනිවාර්යෙන්ම. නේද? ඉතින් අපි බලමු අපි කිරුල පළඳවා ගන්නකම් පොඩ්ඩක් ඉවසීමෙන් ඉමු. පහුගිය කාලේ අපි දැක්ක මේ දුෂේණිගේ රංගනය හා සම්බන්ධ ඔය පාර දිගේ ටෙලි නාට්‍ය කොටස් සමාජ මාධ්‍යයේ හරියට එහා මෙහා වෙනවා. ඔව් ඔව් ඔව්. ඒත් එක්කම මම හිතන්නේ නාට්‍යයේ ජනප්‍රියත්වයත් එක්ක අර උද්දික කිව්වත් වගේ ඒ චරිතවලට ප්‍රේක්ෂකයෝ හුඟක් ආශක්ත වුණා නේ. අනිවාර්යෙන්ම. ඒ කිරුල ඇයට හැඩයි. ලස්සනයි. ලස්සනයි. අපේ සුබ පැතුම් දුෂේණි වසරේ ජනප්‍රියතම රංගන ශිල්පිනිය අය දුෂේණි මියුරංගි මත් දුෂේණිත් එක්ක වචනයක් කතා කරගෙන එන්නම් මේ ප්‍රශ්නයක් අහලා එහෙම සීමා කරන්න හිතෙන්නේ නැහැ එහෙනම් මට හිතෙනවා විවෘතව දැනෙන හැඟෙන දේ කියන්න කියලා එහෙම කමක් නැද්ද කමක් නැහැ අර මහත්යත් එක්ක කතා කරන විදිහට මාත් එක්ක කතා කරන්න එපා චරිතෙට ආදරේ වුණා කියලා ඒ චරිතෙම ඉන්න ඕනේ නැහනේ සරණි කියලා කියන්නේ ගොඩක් දුරට දුෂේණි. ඒ කියන්නේ රංගපාන්න දෙයක් නෑ. රංගපාන ඒ වුණාට මේ සරණිගේ චරිතය ගොඩක් දුෂේණිට සමීපයි.
මට හිතෙනවා මේ සරණීට දීපු සම්මානෙ දුෂ්‍යනිට දුන්නා කියලා මොකද ඒක නිකන් මම වගේ එතකොට අර වැල්ලේ ඉන්න එක්කෙනා වගේ වෙන්නෙම නැද්ද ඔයා වෙනවා ඒ කොයි වගේ වෙලාවටද එහෙම වෙන්නේ තරහ ගියාම ගොඩක් තරහ ගියාම වෙනවා නැත්තම් මම සරණී වගේ ඉතින් බොහොම ස්තුතියි මම ස්තුති කරන්න स्तुति करा मंगित खंडा स्तुति कराने स्तुति करा के मंगित कौरुत तरह वे के मट मेहम दे कहा हितुना दी जनता आदर हदवती लवन जनता आदर लवीलती इतकोटे जनप्रिय दुषेट हितना वग की मकुत जनता लवेनवा हिम लवेनवा नम ये मुनवागे वग की मग ये वेनुन दुषे मुनवाद नवत जनता वेनुन करा बलापुर रंगन शिल्पिया खटियट मगे गमन पटांग चुट कल एवनाट मट हितना जनता मंगन विश्वास तीलतमें मट मे सम्मान पिट सम्मान लबा देने थिंग ए वेनु मम हितना चलिया विद्यट मम एगुलांग एंटरटेन करोने के लिए एक वशक चरित मम थोड़ी खटियत का सर इतना थिंग मीन संग सतोष सिंह मम फुला उपड़ी मे हेम देम करना हेम पेम स्तुति करना तो नहीं विशेष स्तुति करना प्रेक्षक मे सम्मान भारतीय टेलीनाट्य हतरा क्लबना मे हतर में पिटपस प्रेक्षक जनता थिंक रायगाम टेली आयतने स्तुति भारतीय मेचर आदर क्लब इवागे शिवाये भूम स्तुति माव बंटी विद्यट सरणी विद्यट लंकावटे चामराये बंटी क्रियेट कर सद्दाय सहदलियन बुद्धिकाय इवागे मगे सहोद रंगन शिल्पी शिल्पी हेमोम मगे पिटपस्ते मगे हय्यटीन गोडक कट्टीन तीन हेमोटम स्तुति गोडक वसरे जनप्रियतम निलिय दुशेनी मीउरंगी सारंगापिय कुसल मधुरंग रवीन कनिष्क सचिन लियनगे इशार मधुशान उद्दिक प्रेमरत्न मेतमाय उबे मनापेन इहलिन्म रंदवा तिबेन जनप्रियतम टेलीनाट्य नलुवन पस देना वा कैमति जनप्रियम देन्न कौद किल देना गन्न नेद एकने हरि अपि एकत बलमु सचिन्द उद्दिखद अभी मेतन जन जन मतेवी मसुमक बलम उदे हिम कराइद नती वे वगे ने करने का नेद मकद हेमो में कला क्षेत्र हितवतुन मितुरान ने नेद एक हारे एनन अभी प्रतिपाले अपिट लबिला तीनोने ने अभी बलम रायगम टेलीस 2022 वसरे जनप्रियतम टेलीनाट्य नलुवा लक्ष्य संख्यात रसिक मनाप लबा प्रेक्षक जूरिय विसिन जनता हदवत दिनु रंगधरया लिस वसरे जनप्रियतम टेलीनाट्य नलुवा सदाहु रायगम टेली सम्मानेन अभिषेक लबन्ने उद्दिक प्रेमरत्न මෙම සම්මානය සමග රුපියල් 50,000ක රයිගම් ටෙලිස් මුදල් තිලින සහ අලියන්ස් රක්ෂණ තිලිනයද පිරිනැමෙනවා ඇති. Thank you.
එයා එවන්නේ නැහැ මං. නියෝජිත එක්කවන්නේ මගේ. ගෑනු ළමයි එනවාට අකමැති දුද්දික. නෑ නෑ මගේ මිත්‍රයා නිසා මං එහෙම කිව්වේ. හරි මේ පාර දිගේ දැන් කී සැරයක් ආවද? අද දවසේ රයිගම් ටෙලිස් 2021 ඔබ ජනතාව වැඩිම ආදරය කරන රංගන ශිල්පියා. මොකද හිතෙන්නේ? මගේ චුට්ටක් අල්ල ගන්න. Thank you. හොඳ පාරවල් දිගේ යනකොට හොඳ ප්‍රතිඵල හම්බෙනවා. මේක ඇත්තටම මේ වසරේ මට හම්බෙච්ච රෙහාන් අලු විහාරයට හම්බෙච්ච දෙවනි ජනප්‍රිය සම්මානේ. මම කියන්නේ මේකට ජනප්‍රිය සම්මානයට වඩා මේක හදවතේ සම්මානය කියලා. මේ හදවත් ගොඩක් එකතු වෙච්ච සම්මානයක්. අපේ නිර්මාණ අධ්‍යක්ෂකවරයා ශිවායියා සරංග, ඒ වගේම පිටපත් රචනය කරපු සද්දා, රචනය කරන බුද්ධික සේමසිංහ, කැමරා ශිල්පියා හංජුල, අපේ නිෂ්පාදකතුමා චාමර සහෝදරයා, අපේ ශිල්පීන් සියලු දෙනාගේම හදවත් මේකේ තියෙනවා. ඒ වගේම ලක්ෂ සංඛ්‍යාත ලංකාවේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ හදවත් සියල්ලම මෙතන තියෙනවා. ඒ නිසා මම මේ සම්මානේ මගේ හදවතට පොඩ්ඩක් ලං කර ගන්නවා. සුදි ආදරණීය ප්‍රේක්ෂකයන්ට රෙහාන් අලු විහාරයට ඔබ හුඟක් ආදරෙයි කියලා අපි දන්නවා. ඒ වගේම රෙහාන් එක්ක ඉන්න සරණිටත් සියලු ප්‍රේක්ෂක ආදරය ලැබෙනවා. ඒක අපිට දකින්න හම්බෙනවා, අපි අත්විඳිනවා. ඒ නිසා මේක පැහැදිලිවම ප්‍රේක්ෂකයන්ගේ සතුට වෙනුවෙන් රයිගම් සම්මාන උල්ලේ ලැබිච්ච සම්මාන විදියට මම නැවතත් මේ ජනප්‍රිය සම්මානේ හඳුන්වනවා සාරංග. ස්තුති. බොහොම ස්තුතියි, බොහොම ස්තුතියි. සුබ පැතුම් මුද්దిక. ජය වේවා මිත්‍රයා. හොඳයි. එහෙනම් තව හදවතට ලං කරගත හැකි, ලං කරගත යුතු සම්මානයක් තියෙනවා පූර්ණිකා. සාරංග මං හිතන්නේ මේ සම්මාන හරි විශේෂයි, ජනතා සම්මාන මේ ලැබෙන්නේ. රයිගම් ටෙලිස් 2022 වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය නිලිය. බලමු කවුද ඉහලින්ම රැඳෙන්නේ කියලා. සිරස ටීවී නාලිකාවේ කියා දෙන්න ආදරේ තරම්, ස්වර්ණවාහිනී නාලිකාවේ අක්ෂි, ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ එයා දැන් බැඳලා ටෙලි නාට්‍ය, ස්වර්ණවාහිනී විකාශය වූ පාරදිගේ, ඒ වගේම ටීවී දෙරණ නාලිකාවේ විකාශය වූ දෙවෙනි ඉනිම. අපි බලමු ජනප්‍රියතම ටෙලි නාට්‍ය දෙක කුමක්ද කියලා. සිරස ටීවී නාලිකාවේ කියා දෙන්න ආදරේ තරම්ද, මේ පැත්තේ ස්වර්ණවාහිනී විකාශනය වන පාර දිගේද මම කියන්නද? SMS පණිවුඩ සහ රයිගම් ටෙලිස් යෙදවුම ඔස්සේ ගලා ආ ලක්ෂ සංඛ්‍යාත මනාප අතුරින් වැඩිම ප්‍රේක්ෂක මනාපය දිනා ගනිමින් ජනප්‍රියතම ටෙලි නාට්‍ය ලෙස රයිගම් ටෙලිස් සම්මානයෙන් මෙවර අභිෂේක ලබන්නේ ස්වර්ණවාහිනී විකාශනය වන පාර දිගේ ටෙලි නාට්‍යයයි. මෙම සම්මානය සමග රුපියල් 50,000ක සම්පත් මුදල් තිලින සහ අලියන් රක්ෂණ තිලිනයද පිරිනැමෙනවා ඇති. සාරංග නැවතත් පාර දිගේ කණ්ඩායම වේදිකාවේ සියලුම රංගන ශිල්පීන් ඇතුළු අධ්‍යක්ෂකතුමන් සමගම. ඔව්, සමීක්ෂණයේ ප්‍රතිඵලත් අපේ ප්‍රේක්ෂක ආදරයත් සමපාත වන තැනක්. ඉතින් පාර දිගේ කණ්ඩායමට අපේ සුබ පැතුම්.
සාරංග මීළඟට සියලුම දෙනා කුතුහලෙන් බලාගෙන හිටපු තවත් සම්මාන දෙකක් ඒ තමයි ජනප්‍රියම ටෙලිනාට්‍ය නළුවා සහ ටෙලිනාට්‍ය නිලිය ජනප්‍රිය කිරුළ දිනා ගන්න ටෙලිනාට්‍ය නළුවාත් නිලියත් සැබෑ මුතුමය ආභරණ වලින් සරසන ස්ටෝන් ඇන්ඩ් ස්ට්‍රින්ග් සූදානමින් ඉන්නවා කියන එකත් මතක් කරන්න ඕනේ අපි බලමු එහෙනම් කිරුළු පළඳින්නේ කවුද කියලා මුලින්ම රයිගම් ටෙලිස් 2022 වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නළුවා